ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත්පාලන ඡන්දෙදි වෙනම තරඟ කරා. සමහර පළාත්පාලන ආයතනවලට නිදහස් සන්ධානය හැටියට වෙනම තරඟ කරා. ඊළඟට පොහොට්ටුව හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒගොල්ලෝ වෙනම තරඟ කරා. දැන් එහෙම පොහොට්ටුව තරඟ කරලා පොහොට්ටුව ඉස්සරහට ගෙනිච්ච උදවිය දැන් ඇවිල්ලා කියනවා, නෑ නෑ අපි පොහොට්ටුවේ නෙමෙයි, අපි තාම ශ්‍රී ලංකා. මොකද්ද මේ විහිළුව? මේ විහිළු කතානේ. ඒ කියන්නේ තමන්ට ඒ තරම්ම ආත්ම ශක්තියක් නෑ, ධෛර්යයක් නෑ. ඔව් මම පොහොට්ටුවේ කියලා කියන්න ධෛර්යයක් නෑ, ආත්ම ශක්තියක් නෑ. ඒක බයයි. මොකටද බය වෙන්නේ? දැන් විපක්ෂ නායකකම ගහලෙයි, තමන්ගේ මන්ත්‍රීවරු මන්ත්‍රී ධූර නැති වෙයි කියලා බයට දැන් මේ පහුගිය කාලේ පොහොට්ටුව වෙනුවෙන් ඡන්දෙ ඉල්ලපු පොහොට්ටුවට ඡන්ද දෙන්න අපි තමයි මේ රටේ අලුත්ම දේශපාලන පක්ෂය විශාල ඡන්ද සංඛ්‍යාවක් ගත්ත කෙටි කාලිනියෝ කියලා එහෙම වේදිකාවල උඩ ඉඳගෙන කෑගාපු උදවිය දැන් ඊයේ පොහොට්ටුවේ සම්පූර්ණ ඒගොල්ලන්ගේ අර බැනර් එක වහලා කළුරෙද්දක් දාගෙන ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි පොහොට්ටුව නෙමෙයි කියලා. අපිටත් මේව බලනකොට හිනා යනවා. එහෙනම් දැන් මේගොල්ලන්ගේ මේ පෞගිය කාලෙම ඒගොල්ලන්ට නරක කාලයක් උදා වෙලා තියෙන්නේ. අගමැතිකම හොරකම් කරන්න බැලුවා, හරි ගියේ නැහැ. දැන් විපක්ෂ නායකකම ගන්න උත්සාහ කරනවා. දැන් ඒක හරියන ඒක දැන් හරි ඒකටත් දැන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න මතුවලා තියෙනවා. දැන් ඒකට යම් කාරක සභාවක් පත් කරන්න කියලා ඒ ගැන හොයන්න යෝජනාවක් කියලා දිනවා පාර්ලිමේන්තුවට. දැන් ඒගොල්ලන්ට බය හිතලා තියෙනවා දැන් ඒකත් නැති වෙයි කියලා. එහෙනම් මම නම් යෝජනා කරන්න කැමති ඔය නිදහස් සන්ධානයේ මහින්දානන්ද මන්ත්‍රීතුමා ඇතුළු අයට ඒ අයගේ අඳහන ටිකක් බලාගත්තොත් හොඳයි. මොකද ඒගොල්ලන් මේ කාලේ ඒගොල්ලන්ගේ වෙලාව ඒ තරම් හොඳ නෑ වගේ තමයි පේන්නේ. මොකද ගහන ගේම් ඔක්කොම පරාදයි.